पब्लिक स्पीकिंग की ने को बड़े हीन आखना ओबे पोड़क को बाय देने पा ओबे मेरे चैनल ने के टा अलग दोना मगे वीडियो स्टिक काले एक तीसे बालन के ने कुना मेरे चैनल ने के सब्सक्राइब कर लते ने के ने कुना मेरे वीडियो के इवर वैन काल में बालन मुकदे मामा बड़े केला देने आना पीरिसक इसराट की इन खता कराते ओबे टा ऐतिबे ने बियर नेत्ते टा අනපේක්ෂිත තත්වයකට දක්වන ස්වභාවික ප්‍රතිචාරයක් fear of public speaking පිරිසක් ඉස්සරහා කතා කිරීමට ඇති බය මම ඇතුළුව අපි හැම කෙනෙක්ටම වගේ අත්විඳින්න වෙන කරදරකාරී අත්දැකීමක් මිනිස්සු ගොඩක් වෙලාවට මේක අර්ථකථනය කරනවා මේ බය මරණ බිය හා සමාන බීතියක් කියලා ගොඩක් මිනිස්සු ගැඹුරු මුහුද කිමිදෙනවට වඩා පිරිසක් ඉස්සරහා කතා කරන්න බයයි එහෙම නැත්නම් උසම උස කන්දක් නගිනවට වඩා පිරිසක් ඉස්සරහා කතා කරන්න බයයි ඔබ හිතනවා නම් පිරිසක් ඉස්සරහා කතා කරද්දී හෘද ස්පන්දනය වැඩි වෙන්නේ වෙව්ලන්නේ බය හිතෙන්නේ ඔබට විතරක් කියලා එහෙනම් ඔබ මෙන්න මේ දේ ගැන දන්නේ නැති වෙති ලෝක ඉතිහාසයේ සුප්‍රසිද්ධ චරිත වන ඒබ්‍රහම් ලින්කන් වින්ස්ටන් චර්චිල් සහ ගාන්දි වැනි චරිත පවා මේ fear of public speaking අත්දැකලා තියෙනවලු ඉතින් ඔබට මේ විදියට දැනෙන එක හරිම සාමාන්‍ය දෙයක් මම ඔබට දෙයක් කියන්නම් ඔබට ජීවිතේ කවදාවත් දැනෙන්නේ නැහැ ඔබ පිරිසක් ඉස්සරහා කතා කරන්න සූදානම් කියලා. ඒක කරන එක කවදාවත් ඔබට පහසුවක් වගේ දැනෙන්නේ නැහැ. ඒත් ඔබ ඒක කරන්න ඕනේ. ඔබ මතක් කරන්න. ඔබේ ශරීරයට කොහොමද දැනෙන ඔබ පිරිසක් ඉස්සරහට යද්දී? ඔබේ බඩ දඟලන්න පටන් ගනී. පපුව හයියෙන් ගැහෙන්න පටන් ගනී. ඔබේ උගුර හිර වෙන්න පටන් ගනී. ඔබේ අත් කකුල් වෙව්ලන්න පටන් ගනී. එහෙම ඔබට දැනෙනවා නම් ඔබ වාසනාවන්තයි. ඇයි මම මෙහෙම කියන්නේ? එහෙම ඔබට දැනෙනවා නම් ඔබ මොකක්ද දන්නවද කරන්න ඕනේ ඔබ ඔබේ මනසට අභියෝග කරන්න ඕනේ ඔබ මෙහෙම හිතන්න ෂා මගේ ඇඟම රෙඩි වෙනවා නම් ඉස්සරහට ගිහින් කතා කරන්න මේක ඇත්තටම හොඳ දෙයක් මම මේකට කැමතියි මම බය වෙලා නෙමෙයි මගේ මුළු ශරීරයම මගේ ඉදිරිපත් කිරීමට සූදානම් වෙනවා අන්න එහෙමයි ඔබ ඔබේ මනසේ සිදුවන ඒ ඍණාත්මක ක්‍රියාවලිය ධනාත්මක පැත්තට හරවගන්නේ ඔබ එහෙම කරන්න පටන් ගත්තම ඔබේ ශරීරය මාර විශ්මය ජනකයි ඔබ දන්නවද ඔබේ මනස තේරුම් ගන්න පටන් ගන්නවා මෙන්න මෙයා මේ බය වෙන එක වැඩිය ගානකට ගන්නෙ නෑ ඒක වැඩ කරන්නේ නෑ ඉතින් ඔබේ මනස වැඩකට නැති දෙයක් දිගින් දිගටම කරන එක නතර කරනවා ඉතින් ඔබ මේක දිගින් දිගටම කරන්න පටන් ගත්තම ඒක ඔබට සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා හරි අපි අපේ පළවෙනි ක්‍රමයේ ඉඳලා වැඩේ පටන් ගමු අංක 1 ඔබ විශේෂයි කියලා දැනගන්න අපි අපේ කලින් වීඩියෝ වලත් මේ ගැන කතා කළා. අපි හැමෝම දන්නවා එක වගේ දෙන්නේ කොහෙවත් නැහැ කියලා. ට්වින්ස්ලා වුණත් ඔබේ ගතිපැවතුම්, හැඟීම්, හැකියාවන් කවදාවත් එකම විදියට වෙන්නේ නැහැ. ඒ වුණාට පිරිසක් ඉස්සරහා ඔබට කතා කරන්න තියෙන ලොකුම බය ඇති වෙන්නේ ඔබ හිතනවා ඔබට ෂෙයා කරගන්න විශේෂ දෙයක් නැහැ කියලා. ඒක තමයි මෙච්චර කාලයකට සිද්ධ වෙච්ච ලොකුම වැරදි වැටහීම. මම විශ්වාස කරනවා හැම කෙනෙක්ටම ඔවුන්ට අනන්‍ය වූ අද්විතීය අදහස් ඔවුන්ටම අනන්‍ය වූ හඬක් තියෙනවා කියලා. ඉතින් ඔබේ අදහස් ප්‍රකාශ කරන්න වේදිකාව පාවිච්චි කරන්න. ඔබ කවදා හරි ඔබටම ස්තුති කරගනි ඔබ ඒ දේ කළ එක ගැන. ඔබේ අනන්‍ය බවට ඉඩ දෙන්න. ඔබම පිරිස අතර කැපී පෙනෙන පුද්ගලයෙක් කරන්න. දෙවෙනි කරුණ ඔබ ක්‍රීඩාව වෙනස් කරන්නෙකු විය හැකි බව මතක තබා ගන්න. ඉංග්‍රීසි වලින් අපි මේකට කියනවා ගේම් චේන්ජර් කෙනෙක් කියලා. ඔබ දෙයකට නෑ බෑ කියන්න කලින් හොඳට හිතන්න. ඇයි ඔබ එහෙම කියන්නේ කියලා. The Art of Winning, The Little Book of Inspiration වැනි පොත් ගණනාවක් රචනා කරපු කැනේඩියානු දාර්ශනිකයෙක්, ව්‍යවසායකයෙක් සහ කතුවරයෙක් වන මැට් ෂෝනාඩ් ලිවියෝ මෙන්න මෙහෙම කියනවා. ක්‍රීඩකයන්ගෙන් පිරුණු ලෝකයක ඔබව වෙන් කර තැබිය හැකි එකම ක්‍රමය ක්‍රීඩාව විනාශ කරන්න කුවේමයි ඇමරිකානු මුද්‍රිත හා විකාශන මාධ්‍යවේදියෙක් වන ජර්මනි කෙන්ට් මෙහෙම කියනවා තව කෙනෙක් ගේම් එක උසස් කරන දෙයක් බලා ඉන්න එක නවත්තන්න ඔබේ ශ්‍රේෂ්ඨත්වයේ විදහා දක්වීමට අවශ්‍ය සෑම දෙයක්ම දැනටමත් ඔබ සතුව තියෙනවා ඔබේ අදහස් ප්‍රකාශ කිරීමෙන් ඔබ වැළකී සිටින තාක්කල් කෙනෙක්ට වැදගත් වෙන්න පුළුවන් ඒ අයිඩියාස් ඔබේ මොළේ ඇතුළෙම හිර වෙලා තියෙනවා ඔබට අවස්ථාවක් තියෙනවා මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න. තව කෙනෙක්ව ධෛර්යමත් කරන්න. ඉතින් බය කියන එකට ඔබව නවත්තන්න ඉඩ දෙන්න එපා. අපේ තුන්වෙනි කරුණ
ජයගන්න හිතන විදියට හිතන්න පුරුදු වෙන්න. බයට ඔබව නවත්තන්න ඔබට ඉඩ දෙන්න ඕනේ නැත්නම් ඔබ ජයග්‍රාහකයෙක් හිතන විදියට හිතන්න පුරුදු වෙන්න ඕනේ. යුද්ධයකින් ජයගන්න කෙනෙක් ගැන පොඩ්ඩක් හිතන්න. ඔහු තමන්ගේ සතුරන්ව එකින් එක විනාශ කරනවා නේද? ඉතින් බය කියන්නේ ඔබේ පළවෙනිම සතුරා. කොහොමද ඔබ මේ බය නැති කරලා දාන්නේ? ඔබට බය හිතෙන්නේ මොනා ගැනද කියලා හොඳට කල්පනා කරලා ඔබ ලිස්ට් එකක් හදාගන්න. සටන්කරුවෙක් ඉස්සෙල්ලාම ප්ලෑන් කරනවා. ඊට පස්සේ තමයි පහර දෙන්නේ. අපි උදාහරණයක් ගමුකෝ මෙන්න මෙහෙම. මම බයයි මට වරදී. එහෙම නැත්නම් අමතක වෙයි කියලා. ඉතින් මොකද ඒකට ඔබ කළ යුත්තේ? ඔබ කළ යුත්තේ ඔබ හොඳට සූදානම් වීමයි. තමන් කතා කරන්න යන දේ ගැන හොඳ සැලැස්මක් හදා ගැනීමයි. පර්ෆෙක්ට් වෙන එක ගැන හිතන්න එපා. කවුරුත් පර්ෆෙක්ට් නෑ. ඔබ කරන්න ඕනේ ඔබට කරන්න පුළුවන් උපරිමයෙන් මේක කරලා ඉවර කරන එකයි. ඕඩියන්ස් එක නෙමෙයි ඔබේ සතුරා. බය කියන එකයි ඔබේ සතුරා. හතරවෙනි ක්‍රමය. ඔබේ සාර්ථකත්වය දෘශ්‍යමාන කරගන්න. ඔබ මෙච්චර කාලයක් කරපු එකම දේ ඔබේ හැකියාවන් ගැන අවතක්සේරුවෙන් හිතන එක නම් දැන් තමයි වෙලාව ඔබ ගැන සුබවාදීව හිතන්න පටන් ගන්න. ඔබ මෙන්න මේ පුංචි උපක්‍රමය පාවිච්චි කරන්න. ඔබට ස්ටේජ් එක උඩ සාර්ථක වෙන්න ඕනේ නම් මනස ධනාත්මක මනසකට ගිනීමට අවශ්‍ය නම් ඔබ ඇස් පියාගෙන හිතින් මවා ගන්න. ඔබව ඔබේ ප්‍රේක්ෂකයන් විසින් පැසසීමකට අගය කිරීමකට ලක් කරන ආකාරය. ඔබේ ස්පීච් එකේ නොවුණු මොටිවේට් වෙන ආකාරය. මේක ඔබට සුපිරි විශ්වාසයක් ගොඩනගා ගැනීමට උදව් වෙනවා වගේම ධනාත්මක මනසකට ඔබව පමුණුවනවා. හරි. දැන් අපේ අන්තිම ක්‍රමය. ඔබ හිතන තරම් මේක අමාරු නෑ කියලා ඔබ තුළ විශ්වාසයක් ඇති කරගන්න. ඔබ ඔබේ ක්ලාස් එකේ හරි ඔෆිස් එකේ හරි ඉන්න නිහඬම පුද්ගලයා විය හැකියි. කවදාවත්ම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ධෛර්යයක් ඔබට තිබිලා නැති වෙන්න පුළුවන්. කමක් නැහැ. ඔබට මේක කරන්න පුළුවන්. ඔබ යම් දෙයක් වරද්දගත්තත් කමක් නැහැ. ඔබ මේකෙන් අනිවාර්යෙන් යම් දෙයක් ඉගෙන ගනි. ඔබ බයිසිකල් එකක් පදින්න ඉගෙන ගත්ත පළවෙනි දවසේම ඔබ ඒක හොඳට කරන්න ඉගෙන ගත්තද? නෑ නේද? ඔබට ඒකට පුහුණු වීම කරන්න සිද්ධ වුණා. සමහර විට අසාර්ථකත්වයන් කිහිපයක් තුලින් යන්න සිද්ධ වෙන්නේ නැති. ඉතින් මේකත් එහෙමම තමයි. අතාරින්න එපා. දිගටම උත්සාහ කරන්න. එච්චරයි. මම හිතනවා මේ අදහස් පහත් එක්ක ඔබේ ආත්ම විශ්වාසය පොඩ්ඩක් හරි ඉස්සරහට යන්න ඇති කියලා. මගේ උත්සාහය සාර්ථකයි නම් ඒක මට පුංචි කමෙන්ට් එකකින් දැනගන්න සලස්වන්න. ඒත් එක්කම මම කැමති දැනගන්න පිරිසක් ඉස්සරහට ගිහිල්ලා කතා කරද්දී ඔබට තියෙන ලොකුම බය මොකක් ගැනද කියලා. ඒකත් පහල කමෙන්ට් එකකින් මට කියන්න. ඔබට සුබ සතියක්. මං ගිහින් එන්නම්.